ආයුබෝවන්. ඉතින් අදත් පිළිගන්නවා චතු ප්‍රොඩක්ෂන්ස් YouTube නාලිකාවට ඕගොල්ලෝ සියලුම දෙනාම. පාරාවු රජවරු ගැන සමහර අය අහලත් ඇති. සමහර අය අහලා නැතුවත් ඇති. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මිසරය පාලනය කරපු ලාබාලතම පාරාවු රජු වන තුතන්කාමන් රජතුමා පිළිබඳවයි. අපේ කතානායකයා වන තුතන්කාමන් රජතුමා මිසරය පාලනය කරේ මීට වසර 3000කට පමණ පෙර. එනම් ක්‍රිස්තු පූර්ව 1332 සිට 1323 දක්වා කාලයේදී මිසරය පාලනය කරපු රජවරු අතරින් තුතන්කාමන් රජතුමා පිළිබඳව වසර දහස් ගණනකට පසුත් කතා කරන්නේ විශේෂිත කරුණු රාශියක් නිසා. අපි ඒ පිළිබඳව මේ වීඩියෝ එකෙන් ඉදිරියේදී කතා කරනවා. තුතන්කාමන් රජතුමා මිසර ඉතිහාසයේ හඳුන්වනු ලබන්නේ ළමා රජුරුව යන නමින්. එයට හේතුව තමයි ඔහු මිසරයේ රාජ්‍යත්වයට පත් වෙන්නේ වයස අවුරුදු 10 දී වීම. පුරාවිද්‍යාඥයින් හා ඉතිහාසඥයින් කළ සොයා ගැනීම අනුව තුතන්කාමන් රජතුමා මිසරයේ රාජ්‍යපාලන කටයුතු සිදු කරලා තියෙන්නේ අවුරුදු 9ක් වැනි අඩු කාලයක්. ඒට හේතුව ඔහු තමගේ වයස අවුරුදු 19 දී අභිරහස් දෙස මිය යාම. ඒ මරණය ඝාතනයක්ද එහෙම නැත්නම් හදිසි අනතුරක් වීමෙන් සිදු වූ මරණයක්ද යන්න තාමත් පුරාවිද්‍යාඥයින්ට සොයා ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. කෙසේ වෙතත් තුතන්කාමන් රජතුමාගේ සොහොන් ගැබ පුරාවිද්‍යාඥයන් විසින් සොයාගනු ලැබුවේ 1922 අවුරුද්දේදී. එම කාර්යයේ සම්පූර්ණ ගෞරවය හිමිවන්නේ බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥ හාවර්ඩ් කාටර් මහතාටයි. තුතන්කාමන් රජුගේ සොහොන හමු වූයේ ලුක්සෝර්හි රජුගේ නිම්නය නම් පළාත ආශ්‍රිතවයි. සොහොන් ගැබ තුල රජතුමාගේ මිනි පෙට්ටියට අමතරව ඉතා වටිනා කෞතුක භාණ්ඩ 5000ක් පමණ තිබී ඇති බව ඉතිහාසයේ දැක්වෙනවා. හාවර්ඩ් කාටර් තුතන්කාමන් සොහොන සොයාගත් පසු රට පුරා විශාල බියක් පැතිර ගියා. ඒ තමයි සොහොන් ගැබ සොයාගෙන විවෘත කළොත් එම කාර්ය සඳහා සහභාගී වෙන සියලු දෙනා බරපතල ශාපයකට ලක් වෙනවා කියන බිය. නමුත් පුරාවිද්‍යාඥයින් බිය වුණේ නැහැ. හාවර්ඩ් කාටර් ඇතුළු පුරාවිද්‍යාඥයින් සොහොන් ගැබ සොයාගෙන එය විවෘත කර තුතන්කාමන් රජුගේ දේහය සොයාගත්තා. ඉතාමත් සුවිශේෂිතම කාරණාව තමයි මෙම සොයා ගැනීමෙන් පසු සොයා ගැනීමට සම්බන්ධ වූවන් එකිනෙකා පමණක් නොව ඔවුන්ගේ පවුල්වල අය පවා අබිරහස් අන්දමට මිය යන්නට පටන් ගැනීම. ඇතැම් පුද්ගලයින් සිතා ගැනීමටත් නොහැකි ආකාරයේ රෝග වැළඳී මිය ගිය අතර සමහරු හදිසි අනතුරු වලට පවා මූණ දීලා මරණයට පත් වුණා. මම කලින් සඳහන් කළා වගේ තුතන්කාමන් රජතුමාගේ සොහොන් ගැබ හාවර්ඩ් කාටර් ඇතුළු විද්‍යාඥයන් පිරිස විවෘත කරනු ලැබුවේ 1922 නොවැම්බර් මාස 19 වෙනිදායි. මම ඒත් සමගම ඔබට ඉදිරිපත් කරන්න යන්නේ තුතන්කාමන් සාපයට ලක්වි මම කලින් සඳහන් කළ ආකාරයේ හදිසි මරණවලට ලක් වූ පුද්ගලයන්ගේ නම් ලයිස්තුව හා ඔවුන් මරණයට පත් වූ ආකාරය පිළිබඳවයි. හාවර්ඩ් කාටර්ගේ ගවේෂණ චාරිකාවට මුදල් යෙද වූ ආදිපාදවරයා තමයි කානවොන් ආදිපාදවරයා. ඔහු 1923 අප්‍රේල් 23 වනදා මරණයට පත් වෙනවා. ඔහුගේ මරණයට හේතුව ලෙස සොයාගෙන තියෙන්නේ මදුරුවේ දෂ්ට කිරීම මගින් සිදු වූ මරණයක් ලෙසයි. සොහොන් ගැබ විවෘත කළ අවස්ථාවේ එයට ඇතුළු වූ පුද්ගලයෙකු වන ජෝර්ජ් ගෝවිල් නම් පුද්ගලයා 1923 මැයි 16 වෙනිදා උණ රෝගය වැළඳීමෙන් මරණයට පත් වුණා. ඉන් අනතුරුව තුතන්කාමන් ශාපයට ලක්වී මියගිය පුද්ගලයා වන්නේ අලි කමෙල් බේ කියන රාජකුමාරයෙක්. ඔහු ඊජිප්තු කුමාරයෙක් වන අතර ඔහු මිය යාමට හේතුව වූයේ තම බිරිඳගෙන් එල් වූ වෙඩි ප්‍රහාරයක්. ඒ වගේම මම කලින් සඳහන් කළ කාන වෝන් නම් පුද්ගලයාගේ අඩසොහොයුරකු 1923 සැප්තැම්බර් 26 වනදා දතක් පිරවීමෙන් පසු සිදු වූ ආඝාතයක් හේතුවෙන් මරණයට පත් වුණා. ඔහුගේ නම කර්නල් ඔබ්රි හර්බල් විදියටයි හඳුන්වලා දෙන්නේ. ශ්‍රීමත් ආචිබෝල් ඩග්ලස් කියන්නේ තුතන්කාමන් රජුගේ දේහයේ එක්ස්රේ කිරණ ඡායාරූපගත් විකිරණ වේදියායි. ඔහු මියගියේ හඳුනා නොගත් අබිරහස් රෝගයකින්. ඒ 1924 ජනවාරි 15 වෙනිදා. ඒ වගේම හාවර්ඩ් කාටර්ගේ ගවේෂණ චාරිකාවේ සාමාජිකයෙකු එම්.ඒ. මැකේ 1928 අප්‍රේල් 6 වෙනිදා ආසනික් විෂවීමෙන් මරණයට පත් වුණා. ඒ වගේම සුඩානයේ හිටපු ආණ්ඩුකාරවරයෙකු ශ්‍රීමත් ලී ඉස්ටැක් 1924 නොවැම්බර් 19 වනදා මරණයට පත් වුණා. මරණයට හේතුව ඊජිප්තුවේ කයිරෝ නුවරදී සිදු වූ රියානතුරක් බවයි සොයාගෙන තියෙන්නේ. ගවේෂණ චාරිකාවේ තවත් සමාජිකයෙකු මර්වින් හර්බර්ට් 1929 මැයි 29 වනදා මිය ගිය අතර තවත් සමාජිකයෙකු කැප්ටන් රිචඩ් බෙතෙල් 1929 නොවැම්බර් 15 වනදා මිය ගියා. ඉන් අනතුරුව රිචඩ් බෙතෙල්ගේ පියා වූ රිචඩ් ලුට්‍රෙල් බෙතෙල් 1930 පෙබරවාරි 20 වනදා මිය ගියා.
ඔහුගේ මරණයට හේතු වූයේ උඩු මහලකින් පැන සියදිවි හානි කර ගැනීමයි. ගවේෂණ චාරිකාවේ ප්‍රධානියා වුණු විද්‍යාඥ හාවර්ඩ් කාටර් මහතා 1923 පෙබරවාරි 16 වෙනිදා මිය ගියා. තූතන්කාමන් රජුගේ සොහොන්ගේ සහ දේහය මුලින්ම විවෘත කරන ලැබුවේ මොහු විසින්. මම මේ සඳහන් කළ මරණ සියල්ල දෙස හොඳින් අවධානය යොමු කරනකොට දකින්න පුළුවන් කරුණක් තමයි මිය ගිය සියලු දෙනා සොහොන් ගැබ විවෘත කිරීමෙන් වසර 10ක් පමණ ඇතුළත මිය ගිය බවයි. ඒ අනුව තූතන් කාමන්ගේ සොහොන විවෘත කිරීම ඇත්තටම ශාපයක් ලැබීමට හේතුවක් වුණාද කියන එක ලෝකය ඉදිරියේ ඉතුරු වෙන ප්‍රශ්නයක්. ඒ පිළිබඳව අදවනතුරු විද්‍යාඥයින් අතර විවාදයක් තියෙනවා. ඉතින් චතු ප්‍රොඩක්ෂන් අපි මේ වීඩියෝ එක තුලින් උත්සාහ දරුවේ තූතන්කාමන් රජතුමා පිළිබඳ පාඨක ඔබට යම් දැනුමක් ලබා දීමටයි. තූතන්කාමන් රජු ගැන පමණක් නොවේ පාරාවෝ රාජ පෙළපතේ තවත් රජවරු පිළිබඳව අපි ඉදිරියේදී අපේ චතු ප්‍රොඩක්ෂන්ස් YouTube නාලිකාව හරහා ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක ගැන ඔබට යම් අදහසක් තියෙනවා නම් ඒ පිළිබඳ පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන ලෙස ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. අපේ චතු ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.